හරි එතකොට අපි ද්විමීය සංඛ්‍යා ඉගෙනගෙන මේ පාඩමෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ ද්විමීය සංඛ්‍යා අඳුන ගන්න ඒ වගේම මොනවාද මේ ද්විමීය සංඛ්‍යාවක් කියලා කියන්නේ එතකොට කොහොමද අපි දශමීය සංඛ්‍යාව ද්විමීය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ එතකොට ද්විමීය සංඛ්‍යාව කොහොමද දශමීය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ ඊට පස්සේ ද්විමීය සංඛ්‍යාව කොහොමද එකතු කරන්නේ අඩු කරන්නේ ඒ වගේම තමයි ද්විමීය සංඛ්‍යාව භාවිත වෙන අවස්ථා අඳුන ගන්න. හරි ඔන්න ඔය ටික තමයි අපි මේ පාඩමේ කරන්න යන්නේ. හරි රයිට් අපි මුලින්ම බලමු මොනවාද ද්විමීය සංඛ්‍යාව කියන්නේ කියලා. හරිද ද්විමීය සංඛ්‍යාව කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියනවා බයිනරි නම්බර්ස් කියලා. හරිද? දැන් IT ඉස්කෝලේ පොඩ්ඩක් හරි කරනවා නම් බයිනරි නම්බර් සිස්ටම්ස් ගැන අහලා ඇති. බයිනරි නම්බර් සිස්ටම්. එතකොට මේ බයිනරි නම්බර් සිස්ටම් එකේදී ඔයගොල්ලෝ ICT වලදී ඉගෙන ගන්නවා මේ මේක සම්බන්ධයෙන්. එතකොට අපි සාමාන්‍ය බයිනරි නම්බර් සිස්ටම් එක නැත්නම් ද්විමීය සංඛ්‍යා කියලා කියන්නේ ඉලක්කම් දෙකයි. හරිද කොහොමද ඉලක්කම් දෙකයි කියලා කියන්නේ දැන් අපි දන්නවා අපි දැන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Hindu Arabi සංඛ්‍යා ක්‍රමය. හරිද? ඒතර Hindu Arabi සංඛ්‍යා ක්‍රමයේදී අපි පාවිච්චි කරන්නේ බිංදුව 1 2 3 4 5 6 7 8 9 ඔච්චරයි. 10 වැඩක් නැහැ. මොකද හේතුව බිංදුවයි 1යි තියෙන ඉඳ. හරිද? එතකොට Hindu Arabi සංඛ්‍යාවලදී අපි පාවිච්චි කරන්නේ බිංදුවේ ඉඳලා 9 වෙනකන්. එතකොට බිංදුවේ ඉඳලා 9 වෙනකන් කියලා කියන්නේ ඔක්කොම ඉලක්කම් 10ක් තියෙනවා. එතකොට අපි කියනවා අපි පාවිච්චි කරන්නේ දශමය සංඛ්‍යා කියලා. දශමය සංඛ්‍යා. හරි දශම සංඛ්‍යා නෙමෙයි දශමය සංඛ්‍යා. දැන් මම උගන්වන්නේ මොකද්ද මේ දෙන්න අතර තියෙන වෙනස කියලා. හරි දශමය සහ ද්විමය කියන සංඛ්‍යා දෙක අතර තියෙන වෙනස තමයි මම දැන් මේව කරන්න යන්නේ. එතකොට දශමය සංඛ්‍යා කියලා කියන්නේ අපි පාවිච්චි කරන ඒවා. මම ඔකට මගේ ඉන්ස්ටිටියුට් එකේ ක්ලාස් එකේ ළමයින්ට කියා දුන්නා මේ මෙන්න මේ විදිහ එක්සැම්පල් එකක් මතක තියාගන්න කියලා. දශමය සංඛ්‍යා කියලා කියන්නේ අපේ ලෝකේ. හරිද? ද්විමය සංඛ්‍යා කියන්නේ වෙන ලෝකයක්. එතකොට අපේ ලෝකේ අපි පාවිච්චි කරන්නේ බිංදුවේ ඉඳලා 9 වෙනකන් තියෙන ඉලක්කම්. හරිද? ආ එතකොට ද්විමය සංඛ්‍යා කියන ලෝකේ අපි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ බිංදුවයි 1යි විතරයි. වෙන කිසිම ඉලක්කමක් යාලා දන්නේ නැහැ. ඒතකොට අපි ගිහිල්ලා ඒගොල්ලන්ට 5 6 7 හරි මොන හරි කිව්වොත් ඒ මිනිස්සු ඒක දන්නේ නැහැ. එහෙම මතක තියාගන්න. ද්විමීය සංඛ්‍යා කියන ලෝකේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ බිංදුවයි 1යි විතරමයි. හරිද? එතකොට බිංදුවයි 1යි කියලා කියන්නේ ඔක්කොම ඉලක්කම් දෙකක් නිසා තමයි අපි ඒගොල්ලන්ට ද්විමීය සංඛ්‍යා කියලා කිව්වේ. දශමීය සංඛ්‍යා කියලා කිව්වේ ඔක්කොම ඉලක්කම් 10ක් තියෙන හින්දා. හරිද? එතකොට ඊට අමතරව ද්විමීය සංඛ්‍යා කියන අයට අපි දෙකේ පාදයේ සංඛ්‍යා කියලා කියනවා. දශමය සංඛ්‍යා කියන ඒවාට අපි 10 පාදයේ සංඛ්‍යා කියලා කියනවා. හරිද? එතකොට දැන් අපි අපේ ලෝකේ පාවිච්චි කරන්නේ නැත්නම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ 10 පාදයේ සංඛ්‍යා. හරිද? මොකද අපි හැම එකක්ම 10 පාදයෙන් තමයි ලියන්නේ. right? ඊට අමතරව තව ඒවා තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති සමහරවිට ඔක්ටල්. ඔක්ටල් කියලා කියන්නේ 8 පාදේව. හරිද? ඊට පස්සේ තව තියෙනවා. මොකද්ද? hexadecimal. yes hexadecimal. hexadecimal කියන්නේ දිනුගේ මොකද්ද පාදය? 16 16 ඩාලින් 16 16 වෙනි පාදය. හරිද? ඊට පස්සේ තව 4 පාදෙන් ලියනවා. ඒ වගේ හැම එක එක අපිට ඕනම පාදයකින් ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දැන් මොන පාදෙන් ගියත් එයාට වඩා එකක් අඩුවෙන් තමයි ඉලක්කම් සෙට් එක හැදෙන්නේ. දැන් 8 පාදේ නම් 8 පාදේ ඒක වෙනමම එකක් නම් ඒකේ පාවිච්චි කරන්න පුළුවන් බිංදුව 1 2 3 4 5 6 7 වෙනකන් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. 8 පාදේ වුණා කියලා 8 පාවිච්චි කරන්න බෑ. 7 වෙනකන් විතරයි. එතකොට බිංදුවේ ඉඳලා 7 වෙනකන් ඔක්කොම ඉලක්කම් 8ක් තියෙන හින්දා තමයි අපි 8 පාදෙන් කියලා කිව්වේ. right? එතකොට ඊට පස්සේ 10 පාදෙන් එකේදීත් ඒකයි අපි 10ක් උනේ. හේතුව බිංදුවේ ඉඳලා 9න් තියෙන වෙනකන්. 16 එකේදී බිංදුවේ ඉඳලා 15 වෙනකන් දැන් IT වල නම් චුට්ටක් වෙනස් වෙනවා. 10න් පස්සේ ABCD EF කියලා යනවා. හරි? right. එතකොට ඒ වගේ එහෙම වෙනස්කම් තියෙනවා. එතකොට දැන් අපිට කතා කරන්න තියෙන්නේ බයිනරි නම්බර් සිස්ටම් එක ගැන විතරයි. right? මෙතනට නම් පැහැදිලිද? ඔව් ටීචර්. right? හරි. okay. හරි. දැන් ඔතනින් ලියන්න. මුලින්ම ලියන්න ද්විමීය සංඛ්‍යා කියලා. ද්විමීය සංඛ්‍යා කියලා ලියලා ඉස්සරහෙන් ලියන්න බිංදුව 1 එච්චරයි ඊට පස්සේ ලියන්න මේ ඔක්ටල් එකට සිංහලෙන් කියන්නේ අෂ්ටම මන් දන්නේ දන්නවද දිනුගේ ඔක්ටල් එකට සිංහලෙන් කියන්නේ මොකද්ද කියලා
इंग्लिश बल सिंगल नम गिया एक बिंदु एक देख तुन हतर अष्टक अष्टम अष्टम ओके राइट लियागन ऑक्टल लियागन प्रश्न अन्ने द्विमे अंकिन लियागन बाइनरी कियला एव तोगलो दनके नी नॉन इंग्लिश वर्ड्स इट पासे दास एट नाम मम दन्ने अतर मैं इंग्लिश एक लियाना हेक्साडेसिमल बाइनरी हेक्साडेसिमल लेके लियागन बिंदु एक देख तुन हतर पहा हाय हत अट नमय ए बी सी बस हतर के ना कमन वेट के अड़ी लियागन इला दशमे गियला वेदगा दशमे संख्य गियला शब्द दशमे वेनो दास हरियर में दाने ईसीटी वाले तीन तीन पड़ा बल एक नमलिया दशमेना बिंदु एक देख तुन हतर पहा हय हत कमा अट कमा नम पड़ी हरिद हरी टीचर ओके इट पास से अब दशमे संख्या पड़ी विस्तर मेतन तुंदा सत्य विसीपह मेन मेतन दिन मेन मेहम संख्या तुंदा सत्य विसीपह मेके अभी मेक मेहम लिवो अभी मे दशमे संख्या पोड कथाकराने ओखम तमा कन्वर्ट द्विमे संख्या वलट ए निरा मेकिंग अपिकवे एक मेकिंग अपिकवे दहय मेकिंग अपिकवे सी मेकिंग अपिकवे दाह दहाय बल बिंदु मतक दियागाल हरी उतन लियागा ओनेम संख्यावक बिंदु बल एखवे ओनेम संख्यावक बिंदु वन बलय एखवे एक मिथन मिथन इतरे अदाल नम लियल तीयागा मतकाई ओणम संख्यावक बिंदु बलय एक्वे बिंदु वन बल बिंदु रईट एक दहय बल बिंदु हिंदा उगद ओणम संख्या बिंदु बल एक इला दहाय किलकिया दहाय बल एक सीयकिया दहाय बल देख दाह किया दहाय बल तुण द्विमे संख्या दमिया दहाय पादे हिंदा दहाय बल बिंदु दहाय बल एक आवे ये मे देखे पादे देखे पादी देख बल बिंदु देख बल एक देख बल देखे विधेड़ता इट पास गणक रामूल निरूपण करवा मे मेहमे नम दीदन हटे अभी तुंदा सत्य विसीपे हेदेन्े कोमद स्थान अदाल आगे एक वेडिवेनो पहे इला देख स्थान अदाल आगे थमाय दहाय अभी स्थानीय आगे राइट
තානියාගේ 10 එයා වැඩි වෙනවා 2කින් ඊට පස්සේ 7 කියන එක්කෙනාගේ 100 තමයි තානියාගේ එයා 7ෙන් වැඩි වෙනවා 3 කියන එක්කෙනා ඇවිල්ලා 1000 වැඩි වෙනවා 3 ඊට පස්සේ අපි මේ සෙට් එක එකතු කරනවා 1 වරක් 5 කියන්නේ 5යි 10 වරක් 2 කියන්නේ 20යි 100ව 7ක් කියන්නේ 700යි 1000ව 3ක් කියන්නේ 3000යි එතකොට මේ ටික එකතු කරාම ලස්සන්ට අපිට 3725 හැදෙනවා හරිද එතකොට ඔය විදිහට තමයි අපි සංඛ්‍යාවක් දුන්නාම ඒ සංඛ්‍යාව විහිදුවා ලියන්න ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ දැන් මෙතනදී අපි අර පොඩි කාලේ වගේ කරේ මෙහෙමනේ 1 10 100 1000 කියලා ඕක වෙනුවට අපි මෙතනදී පොඩි වෙනස්කමක් කරනවා මොකක්ද yes 10 බල බිඳුව වැඩි කිරීම 5 ඊළඟ 10 බල 1 වැඩි කිරීම 2 ඊළඟ 10 බල 2 වැඩි කිරීම 7 ඊළඟ 10 බල 3 වැඩි කිරීම 3 ඔය විදිහට චුට්ටක් රීප්ලේස් කරනවා මෙන්න මේ සෙට් එකට හරි මේ සෙට් එකට මේ පොඩ්ඩක් මේ අපි වෙනස් කරනවා ද්විමේ සංඛ්‍යාවලින් ලියද්දි මේක වැදගත් වෙන එක මම මෙතනදි කිව්වේ එතකොට 1 වෙනකොට 10 බල බිඳුව 10 බල 1 10 බල 2 10 බල 3 විදිහට යනවා. මොකද මම අර මුලින්ම කිව්වේ ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බල 1යි කියලා. මෙන්න මේ නිසා. මොකද ළමයි දන්නේ නැහැ මේක. මේක අලුත් දෙයක්, අමුතු දෙයක් මේ ඇයි එහෙම උනේ එහෙම කියලා අහනවා. එතකොට මේ 10 බල බිඳුව විතරක් නෙමෙයි 5 බල බිඳුව, 8 බල බිඳුව ඕනම එකක් අපි ගත්තොත් එහෙම ඒ හැම එකෙම උත්තරේ 1යි. පැහැදිලිද? බයි. හරි. दशम संख्या सह दशम संख्या अतर वेनस दशम संख्या पूर्ण संख्या खरी दशम हदागे मेमेमें पूर्ण संख्या තමයි 3 තව එකට අපි එකතු කරනවා භාගයක්. ඕක තමයි අපි භාගයක් විදිහට 3.5 කියලා ලියන්නේ. හරිද? එතකොට මේ මේක තමයි දශම සංඛ්‍යා. මේවට අපි කියනවා දශම සංඛ්‍යා. හරි? දශමය සංඛ්‍යා කියලා කියන්නේ 10 පාදයෙන් අපි ලියන ඒවට. හරි? දැන් අපි 10 පාදයෙන් ලියන්නේ 20, 43, 58 ඒ වගේ අපි 10 පාදයෙන් ලියනවා නම් ඒක අපි දශමය සංඛ්‍යා කියනවා. දශම සංඛ්‍යා කියන්නේ මෙන්න මේ විදිහට දශම කොටසක් තියෙන ඒවා. ඒ දෙක පටලව ගන්න එපා. उदाहरण दहाय बल बिंदु समान देख बल बिंदु समान එතකොට අපි සාමාන්‍යයෙන් ඒ පාදයට අදාළ සංඛ්‍යා ලියනකොට මේ ඒ පාදේ යටින් ලියනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මම ලියනවා සංඛ්‍යාවක් 75. මේක මම 8 පාදෙන් ලියන්නේ. එතකොට මම මෙතන 8 කියලා දාන්නේ. 75 නෙමෙයි 7.5. 75 කියලා ගන්න. 7.5 කියලා ලිව්වොත් ඒක මම පාදේ මේ විදිහට යටින් දාන්න ඕනි. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් 93 මේක මම 10 පාදෙන් ලියලා තින්නේ. එතකොට මේක 10 කියලා දාන ඕනේ. හැබැයි දශමය සංඛ්‍යාවලදී අපි 10 පාදයේ විතරක් දාන්නේ නැහැ. ඔගලන් තාම ලඝු ඉගෙනගෙන නැහනේ. රයිට්. ලඝු ඉගෙන ගත්තා නම් ලඝු ගණක ඔගලන්ට තියෙනවා 10 වසරේදී. ලඝු ගණකවලත් අපි කියනවා සාමාන්‍යයෙන් 10 පාදයෙන් තියෙනවා අපි LG කියලා ලියන්නේ. 10 පාදයෙන් නොවන සංඛ්‍යා තියෙනවා නම් අපි LOG කියලා ලියන්නේ. හරි අර ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. मेतन दहाय पादे पादे दहाये संख्या बैनरी संख्या अभी एकाई बिंदु एकाई बिंदु बिंदु हरि मन हर अटिंगला प्रश्न दान पुला अकुरे लियान पुला कटे इलाक मिले प्रश्न आपने හරිද ටීචර් ඔව් හරි ප්‍රශ්න තියෙනවද ටීචර් IT වලදී නම් يعني අකුරින් ලියන්න දෙන්නේ නැහැ නම්බර දාන්න කියනවා ඒ ටීචර් ස්කෝල ටීචර් නම් කිව්වේ මේ ලියනකොට නම්බර දාන්න නැතුව ඉලක්ක මේ මේ අකුරින් ලියන්න කියන ඒ අකුරින් ලියන්න කිව්වේ මැත්ස් වලදී නේද ඔව් ටීචර් ඔව් ඔව් මැත්ස් වලදී ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ හැබැයි IT වලදී නම් අනිවාර්යයෙන්ම මේ අපි ලියන්නේ නැහැ සාමාන්‍ය නම්බර එක තමයි දාන්නේ
මේ මැත්ස් වලදී තමයි ඔය චුට්ටක් ලියන එක මේ මේ වෙන්නේ. හැබැයි අපි නම් ඇත්තටම අකුරෙන් ලියලම නැහැ. අපිත් IT කියද්දි අපි කවදාවත් ලියන නැහැ. මැත්ස් වලදී ලියලත් නැහැ. අපි ඉලක්කමෙන් තමයි දාන්නේ. මේ මේගොල්ලන්ට ටෙක්ස්ට් බුක් එකේ දෙක කියලා සමහරක්ලට මේ අකුරෙන් ලියලා තියෙනවනේ. මේ ඒක මං කිව්වේ ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉලක්කමෙන් දැම්ම කියලා. මේ IT වලදී නම් කියනවා නම් දෙක දාන්න කියලා. ඔව් නම් ඔව් කමක් නැහැ දෙකේදී මේ ලක්කම දැම්ම ප්‍රශ්නයක් නැහැ දිනුගි බලලා ඉස්කෝලේ ටීචර් මේ දාන්න කියපු එක දාන්න මොකද පේපර්ස් බලන්න යන්නේ ඊට පස්සේ ඒකට වැරදිදයි මේ නිසා චුට්ටක් එයා කියන එක බලලා දාන්න මේ සාමාන්‍ය දෙකටම ලකුණු දෙන්න ඕනේ ඒක ප්‍රශ්නයක් නැහැ මැත්ස් වල IT නම් සාමාන්‍ය අපි අකුරෙන් ලියන්නේ නැහැ මේ ගොඩක් දුරට ඉලක්කමෙන් තමයි දාන්න හරි නේද හරි ටීචර් ඕකේ හරි දැන් ලියන්න දෙකේ පාදයේ සංඛ්‍යා කියලා ලියන මාතෘකාව නැත්නම් ද්විමේ සංඛ්‍යා පා දෙකේ පාදයේ සංඛ්‍යා කියලා ලියන්නකෝ දෙකෙහි පාදයේ සංඛ්‍යා කියලා දෙක බල 10 වෙනකම් ලියන්න බලන්න දෙක බල බිංදුව ඉදලා දෙක බල 10 වෙනකම් ලියන්න एक दानवाने देखे ने देख बाल बिंदु है ये लकिया ने ओने में संख्या वा कितना है देख बाल ऐसा किया ने देखा ही इतपस देख बाल देख किया ने देख वैरी किरी में देख एक किया ने हाथ तराई देख बाल तूना किया ने देख वैरी किरी में देख एक किया ने आठ आई मेरे में सेट का ओबोलो अनिवार्य में मतलब दिया गा नॉन एक මතක තියාගන්න බැයි නම් කොහේ කියලා කො ලියන්න වෙනවානේ ඒ නිසා මතක තියාන කටපාඩමේ තියාගන්න එක ලේසි ඔබලු ගණන් හදද්දි හරි රයිට් දෙක බල හතර කියන්නේ එතකොට මේ එන විදිහයි මම ලියන්නේ මේක ලියන්න අවශ්‍යතාවයක් නැහැ උත්තර ටික උත්තරක් ලියන්න මේ 16යි මෙහෙම එන්න හොඳ දෙවරක් දෙක හතරයි හතර වරක් දෙක අටයි අට වරක් දෙක 16යි දෙක බල පහ 32යි දෙක බල 6 64යි දෙක බල 7 128යි देख बाल अट्टे देसी पास है हरी दा දිනුගේ හරිද? හරි නේද? දෙක බල 10 කීයද ආවේ? 1024 ආවද මේ දිනුගේ? ඔව් ටීච 1024. ඕකේ ගුඩ්. හරි. ඊට පස්සේ අපිට තියෙනවා කොහොමද මේ ඔගලන්ට සමහරක් වෙලාවට දෙන්න පුළුවන් ගණක රාමුවකින් නිරූපණය කරන්න කියලා ගොඩක් වෙලාවට ෆස්ට් පේපර් එකේ එක සාමාන්‍ය එක ගණකට මේ එක ප්‍රශ්නයකට එතකොට අපි එකක් නිදසුණක් වගේ ඒක නිරූපණය කරලා පෙන්නමු හරිද එතකොට දැන් මෙතනදීත් ඔගලෝ ගණක රාමුව අදිද්දි අර 10 පාදෙන් අපි 10 බල බිංදුව 10 බල 1 2 3 ඒ වගේ ආවා වගේ දෙක බල බිංදුව දෙක බල 1 දෙක බල 2 දෙක බල 3 ඔය විදිහට තමයි යන්න දෙන්නේ හරි राइट उदाहरण के लिए डाला मम्मे लिया ने कहा गाना करामो के पेन ना ने बना हरे आकुरे लिया ना आकुरे लिया ने प्रश्न आक नहीं इलाक में लिया ना है इलाक में लिया ना आकुरे लिया राइट आग दाला दिन बनाने गाना करामो
මම මෙහෙමත් ලියනවා මේ අන්තිම පෙළේ ලියන්න අවශ්‍ය නැහැ ඇත්තටම මේක මම අර ඔයාලගේ ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා ලිව්වේ මේ පෙළේ අවශ්‍ය නැහැ මේක විතරක් තිබුණා නම් ප්‍රමාණවත් රයිට් අක් ගාලා කරන්න බලන්න right dinagi hari kohomada ande oya kiyanna bala පළවෙනි එකේ බෝල කියා පළවෙනි එකේ බෝල කියා කියන්නද 1යි ඊළඟ එකේදී ඒත් 1යි නේ 1යි ඊළඟ එකේදීත් 1යි ඊළඟ එකේදී නැහැ ඊළඟ එකේදී 1යි ඔච්චරයි හරි අපි අර 10 පාදේ ලියද්දී තමයි ගොඩාක් අඳින්න ගියේ ඒ තියෙන ගානටම අදාළ ඒතර මෙතන තියෙන 1.111 අපි 10111 එහෙම කවදාවත් කියන්නේ නැහැ බයිනරි නම්බර්ස් වලදී 1.1111 ඒ විදිහට කතා කරන්නේ රයිට් එයාලා දන්නේ නැහැ ඒ ලෝකේ ඉන්න කට්ටිය දන්නේ නැහැ 10111 ඒවා ඒගොල්ලෝ දන්නේ නැහැ එයාලා දන්නේ 1.1 එච්චරයි ඕකේ හරි ඒතකොට මේ විදිහට තමයි ගණක රාම නිරූපණය කරන්න ඕන ඕකේ රයිට් හරි අපිට අග්ගාල යමු අභ්‍යාසයට මේක කරලා අපි අර නාලන්ද මේන් පේපර් එකක් වගේ මොකක් හරි ස්කෝල් එක පේපර් එකක් කරමු බයිනරි නම්බර් සිස්ටම්ස් වල මම ඔයාලට එව්වා නේද ඔය කරාද සංඛ්‍යා රටාවකේ දිනුගී කරේ නැද්ද පුතේ